ජීවිතයේ අභියෝග වලට හොඳට මුහුණ දෙන්න පුරුදු මිනිහෙක් මම. ජීවිතයේ සාමාන්‍යයෙන් තනතුරු තානාන්තර නිල්තල කියන එක මම කවදාවත් ඔළුව උඩ ඔටුන්නක් හැටියට තියාගත්ත මිනිහෙක් නෙමෙයි. ඒ නිසා මට මේක අතහැරීම පිළිබඳව එච්චර ලොකු අවුලක් නැහැ. මේ අභියෝගය දැනගෙන තමයි අභියෝගය බාරගත්තේ. මම ඔබතුමාලට කවදාවත් පෞද්ගලිකව කතා කරලා නැහැ. මම දේශපාලනේ ආපු දවස් ඉඳන් මම අවුරුදු 27 ඉඳන් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙක් හෙට කටයුතු කරලා මහාමැති කෙනෙක් වෙලා කැබිනට් අමාත්‍යංශ විදුලි සංදේශකේ ඩිජිටල් එකේ විදේශ රැකියා එකේ ක්‍රීඩා එකේ දැන් ඉඩම් එකේ මහාමැතිවරයෙක් හෙට ඉඳන් හැමතැනකම කෙටි කාලයකදී විශාල දුරක් ගියපු කෙනෙක්. නමුත් මම විශ්වාස කරනවා ජීවිතයේදී යම් යම් තැන්වල යම් යම් සම්දිස්ථාන ඔබතුමාලට පොදුයි. ඒක තරාතිරන් අනුව අපි ජීවිතය අභියෝග වලට මුහුණ දෙනවා. නමුත් මම අද ආඩම්බර වෙනවා. ඒ වගේම මම ඔබතුමාලට එන්න කිව්වේ ස්තුති කරන්න තා කෙටි කාලෙක රටක් නැවත මේ යථා තත්ත්වෙට තියන්නට උදව් කරපු උසිල් දරට ස්තුති කරන්න. දේශපාලනයම නෙමෙයි මම කාත් එක්කවත් වැඩ කරපු කිසි කෙනෙක් එක්ක දේශපාලනය කරලා නැහැ. ඒ නිසා මට ඔබතුමාලගේ ඉස්සරහට ඇවිල්ලා ආඩම්බරේ කතා කරන්න පුළුවන්. රට වැටලා ඉන්න වෙලාවේ මම පෞද්ගලිකව මගේ අරමුණු කරා ගියේ නැහැ. මම ගියේ මගේ රට වෙනුවෙන් ගෙනිච්ච අරමුණු ටිකක්. ඒ සම්බන්ධයෙන් මට නිහතමානී ආඩම්බරයක් අවංකෙම්ම තියෙනවා. ඒ වගේම ඔබතුමාලට ස්තුතිවන්ත වෙන්න ඕනේ අභියෝගේ. මොකද මේ කාර්යාලයට මම පළවෙනි දවසේ එනකොට අපි ආවේ මරුටි පොඩි කාර්යයක. මොකද පාරේ යන්නත් බෑ, අරගලෙන් ගහනවා, ගෙවල් මන්ත්‍රීවරුන්ගේ ගිනි තියෙනවා. මම තමයි සමගි ජන බලවේග කියන ප්‍රධාන විපක්ෂය නිර්මාණය කරේ. මම තමයි සජිබේ කියන නම ගෙනල්ල ඒකට පාට දාලා ඒකට අවශ්‍ය දුරකථනය දැම්මේ. සජිත් එනවා කියලා පළවෙනි රැස්වීමේ කරේ තියන් අරන් ගියේ මම. හැබැයි ජීවිතේ මම එකතැනකදී දැක්කා ඔබතුමාල හිතනවා නම් මම ගත්තේ ඒ වෙලාවේ තීන්දුව මේ ඇමති පිස්සුවකට කියලා. මං ඊට ඉස්සෙල්ලත් මහාමැති කෙනෙක් කියලා ඉඳලා කැබිනට් ඇමති කෙනෙකුත් වෙලා හිටපු කෙනෙක්. ඒ වෙලාවේ ඇමතිකම් ගත්තොත් ගෙවල් ගිනි තියෙන වෙලාවේ ගත්තේ අභියෝගෙන් රටට යමක් කරන්න ඕන කියලා. ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ මීට වඩා හොඳ වෙලාවක් මේක අතහරින්. මොකද වැඩ පෙන්නලා අතහරින්න හම් වෙන වෙලාවක්. ලංකාවේ සංචාරක මණ්ඩලය මේ පෞගි දවස ඉන්දියාවේ තිබුණු ග්ලෝබල් ටූරිසම් අවෝඩ්ස් වල හොඳම සංචාරක මණ්ඩලය බවට පත් වෙනවා. අපි අවුරුදු 27කට පස්සේ හැමෝම හිනා වෙච්ච අපේ ක්‍රිකට් කණ්ඩායමට මම හිතන මොකද්ද නමකුත් දාලා තිබුණා ලංකාවේ ක්‍රිකට් ටීම් එකට. ඒ නමත් දාලා තිබුණ ක්‍රිකට් ටීම් එක අවුරුදු 27කට පස්සේ 27කට, ඒ කියන්නේ මම ඒ ලෙවල් ලියලවත් නැති කාලේ තමයි මෙද්දිල්ල තියෙන්නේ. ඊටත් ඉස්සෙල්ලා දිනපු මැච් එකකට පස්සේ අවුරුදු 27කට පස්සේ දිනනවා. මිනිස්සු බයින කොටත් මං කිව්වේ කණ්ඩායම ගැන විශ්වාස කරන්න, බනින්න එපා, ඒගොල්ලන් තරුණයෝ, අපේ දරුවෝ වගේ, අපි මොන හරි අඩුපාඩු අපේ කාලේ වගේ නෙමෙයි, අපිට පරණාතීතය කියන්න බෑ. අපි ඉගෙන ගත්තේ මෙහෙමයි, අපි කරේ මෙහෙමයි, අපි ගියේ මෙහෙමයි, අපිට හම්බුනේ මෙච්චරයි කියන්න බෑ අපේ දරුවන්. සංකෝ මේ තරුණ අපි හදාගමු, ඒකට විශ්වාසය දුනා. සවට ආයි මූ මොනාද කරේ අවුරුදු 24 පස්සේ, මූ බැට් කරාද, මූ බෝල් කරාද කියලා නෑ. කණ්ඩායමට බැට් කරන්න බෝල් කරන්න පුළුවන් කියලා අපි දැනන් හිටියා. හැබැයි ආත්ම විශ්වාසය තිබුණේ. මේ කාර්යාලයට පළවෙනි දවසේ එනකොට තෙල් තිබ්බේ නෑ අපිට. අපි සභාපතිවරු කීප දෙනෙක් මම විශේෂයෙන්ම ආදරයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ සභාපතිවරුන්ට. මොකද ඒ වෙලාවේ තන්තුරු බාර ගන්න අවශ්‍යතාවයක් තිබුණේ නෑ. මුළු ලංකාවම හිටියේ මිනිසුන්ට චෝදනා කරන්න වගකීමක් ගන්න කවුරුත් මිනිහෙක් කිරියනේ. අදේ වගකීම ගත්තේ නැත්තම් අද ඔබතුමාලා මෙතනට රැකියාවට ඔය ලස්සනට සාරිය ඇඳලා ඔය ටයි එක දාලා ඔබතුමාලට ඉන්න රටක් තිබුණේ නැහැ. ඒක හොඳට මතක තියෙවි කියන විතරක් මම විශ්වාස කරනවා. සෑ එදා ඇවිල්ලා ඉඳගෙන සවින්ද සිල්ලට කෝල් කරලා තෙල් හොයලා හිර වෙලා හිටපු සුද්දම්ව එයාපෝට්ටට ගිහිල්ලා බස් අපිකෝ තමයි කරේ. හිර වෙලා හිටපු සුද්දම්ව එතනින් පටන් ගත්ත අපි ඉන්දියාවට ගිහිල්ලා ගත්ත ගමන ඉතිහාසයේ බලාගෙන එනකොට පට්ට සතුටක් දැනෙනවා. අපි මෙච්චර ඉක්මනට මෙච්චර දින ගානකින් මේ දේ කරාද කියන්නේ. මම හිතනවා ජීවිතේ මම දැනන් හිටියා. මට පක්ෂයෙන් යනකොට මම මේ තනතුර ගන්නකොට මට ආදරය කරපු වගේ පෞගිය පක්ෂයේ සියලු නායකයෝ සහ ප්‍රින්දස් මහත්මයා ඇතුළු කිව්වේ උඹ ඉදිරි අනාගතේ මේ පක්ෂේ නායකයෙක්. උඹ මේකේ 1, 2, 3 අතරේ ඉන්න කෙනෙක්. ඇයි මේ වෙලාවේ මේ තීරණය ගන්න කියලා. අද මම මේ තීරණය ගත්තේ මම හිතුව අනාගතයේ නායකයෙක් වෙන්න රටක් තියෙන්න ඕනේ. අනාගතයේ නායකයෙක් වෙන්න නම්
මම කෙසේ වෙතත් මේ රටේ නායකත්වය දෙන්න පුළුවන් ඕනතරම් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට රට තියෙන්න ඕනේ. මගේ දරුවට තියෙන්න ඕනේ. ඔබේ දරුවට තියෙන්න ඕනේ. අද එදා ඉස්කෝලේ වහලා බෙහෙත් ටික තිබුණේ නැහැ. සදා අපි සතුටු වෙමු. අද අපි ගත්ත ගමන ගැන මම පළවෙනිම සතුටු වෙනවා ස්තුතිවන්ත වෙනවා මේ මාධ්‍යින් නිසා කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් එතුමගේ පක්ෂෙන් තමයි මම මන්ත්‍රීකම ගත්තේ. එතුවා මගේ මන්ත්‍රීකම අද අරගන්නකොට මම රටට යමක් දීලා යන්නේ කියන එක මම බය නැතුව ආඩම්බරේ මේ අවස්ථාව දෙපු සිරිදනා ඉස්සරහා කියනකොට. ඉතින් මට මතකයි වසන්ත දේශප්‍රිය මගේ පළවෙනි ලේකම්තුමා මගේ අමාත්‍යන් සිටියේ. එයා රිටයර් වෙනකොට මම කිව්වා එතුමාට මම එක්ස්ටෙන්ෂන් එකක් කරන් දෙන්නම් යන්න එපා කියලා. එතුමා කියපු එකක් මගේ ජීවිතේ හැමදාම හොඳට ඔළුවේ ඇඳිලා තියෙනවා. එයා කිව්වා සර් දැන් මම මේ අමාත්‍යන්සේ වාහනේ තියලා එළියට ඇවිල්ලා බලන්න මං යන්නේ ත්‍රිවිල් එකේ කිව්වා. මට පුදුම දුකක් හිතුනවා. මම හිතුවා ඇයි කියලා. එයා කිව්වා නෑ මං ඇයි ඉතින් එක්ස්ටෙන්ෂන් එක ගන්න පුළුවන් ඇයි ඉන්නේ නැත්තේ කියලා. කොහොනේ මං යම් කිසි දවසක යන්නම වෙනවනේ. ඒ නිසා මට අත්හැරීම පුරුදු වෙන්න ඕනේ. අත්හැරීම කියන එක පුරුදුනොත් ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මම ඔබතුමාලට සහෝදරයෝ වගේ අද කියන්නේ. මේ ජීවිතේ එක සම්දිස්ථානයක් පවනේ. අත්හැරීම කියන එක පුරුදු වෙන තාක්කල් ඔබට ජීවිතේ කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. මේ තනතුරු මං කියෝ වගේ නිලතල තානාන්තර සිරුදේ తాවකාලිකයි. ජීවිතේ తాවකාලිකයි. ඒ නිසා මේවා ඉතාවත්ම පුරුදු. මට මම බොහොම ආදරෙන් සතුටෙන් අද නික්ම යන්නේ. තාමත්ම හොඳ සංචාරක මණ්ඩලයක් හදලා තාමත්ම හොඳ දිශාන්තයක් හදලා අවුරුදු 20ක් සුද්දගේ කාලෙන් පස්සේ ඉඩම්වල අයිතිය නැති මිනිසුන්ට ඉඩම් ඔප්පු දෙන්න පුළුවන් වූ වැඩසටහන වෙන උරුමය හදලා ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා පහකට වඩා අත්හිටුවල තහනම් කරලා තිබුණු වෙලාවක බාරගත්ත ක්‍රීඩා අමාත්‍යංශයේ කිසිම ක්‍රීඩා සංගමයක් තහනම් නොවිච්ච තැනකට ගෙනල්ල ලංකාවේ මිනිස්සු ඉපදි ඉපදි ජීවත් වෙන්නේ මෙරි මෙරි ජීවත් වෙන්නේ ක්‍රිකට් ගැන ඉවරයි අතුගාල දැම්මා කියද්දි කාන්තා කණ්ඩායමක් දිනලා පිරිමි කණ්ඩායමක් දිනලා විශ්වාසය ඇති වෙච්ච තැනක ඉඳලා තියලා යන්නේ තරුණ කටයුතු අමාත්‍යංශයේ විශේෂම අරගලයේ තිබිලා තරුණයන්ට විශ්වාසය නොමැති වෙච්ච තැනක ඒ අරගලෙන් පස්සේ තරුණයන්ට අලුත් බලාපොරොත්තුවක් රට වෙනුවෙන් ලබා දීලා ඒ නිසා අමාත්‍යංශ හතරක වගකීම මම හරියට ඉටු කරා කියලා මම විශ්වාස කරනවා කන්සොලිඩේටඩ් ෆන්ඩ් එකේ මම දැක්ක විපක්ෂයේ තවත් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකෙක් බැනලා තිබ්බ මගේ සංචාරක ගමනාන්ත සඳහා මම කීයක් වියදම් කරලා තියෙනවද කියලා මම ඒ ඔක්කොම දැම්මා මම රුපියලක් අරගෙන තිබ්බේ නැහැ මම අවුරුද්දක් යනකම් පාර්ලිමේන්තුවෙන් බත් එකක්වත් කෑවේ නැහැ පඩි ගත්තේ නැහැ පාර්ලිමේන්තුවෙන් හැබැයි කවදාවත් ඒ වට මිනිස්සු හොඳ කියන්නේ නැහැ ඒ නිසා ජීවිතේ හොඳ බලාගෙන තවන්ගේ තීරණ ගන්න එපා තවත් මිනිහෙක්ව සතුටු කරන්න බලාගෙන තීන්දුව ගන්න එපා තමන්ගේ හෘද සාක්ෂිට එකඟව තමන්ගේ මේ ගමන යනකොට තමන්ගේ හෘද සාක්ෂිට එකඟව තීන්දුව ගන්න තමන්ගේ හෘද සාක්ෂිය සහ තමන්ගේ ආත්ම විශ්වාසය අනුව තමන් කරන්නේ හරි දේ කියලා හිතනවා නම් ඒ වෙලාවේදී තමන්ගේ පටු අරමුණු ගැන හිතන්න එපා කියන පණිවිඩ විතරක් මම දෙනවා මම අද ඔබ සුළු දිනාට එන්න කිව්වේ මේ ගමන මෙතනින් නවත්තන්න එපා සංචාරක මණ්ඩලයේ සභාපතිතුරුන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මම ගියා කියලා ඉල්ලාස්වීම් දෙන්න යන්න එපා ජනාධිපතිතුමා ඔබතුමාලගේ ඉල්ලාස්වීම් ඉල්ලනකම් ඔබතුමාලා ඉල්ලාස්වෙන්න යන්න එපා ඔබතුමාලා හොඳ කාර්යයක් කරලා තියෙනවා හොඳ කටයුත්තක් කරලා තියෙනවා අපි අලුතෙන් ග්ලෝබල් කැම්පේන් එකක් දීලා තියෙනවා අවුරුදු 15කට පස්සේ ලංකාවේ මේ වෙනකොට ලංකාවේ සංචාරක ව්‍යාපාරය වීසා ප්‍රශ්න අර ප්‍රශ්න මේ ප්‍රශ්න ඔක්කොම ඇස්සේ තවමත් අපි උඩර නැගෙන යන අවධියක් තියෙනවා විශ්වාස කරන් හිටියේ 20යි 24 ඉලක්කය ලක්ෂ 20 පන්නන් මං කියන ඔබතුමාල සියලු දෙනා එකතු වෙලා මේක ඔබේ ආයතනේ දේශපාලඥයෝ එනවා දේශපාලඥයෝ යනවා ආණ්ඩු එනවා ආණ්ඩු යනවා හැබැයි ඔබතුමාලා රට වෙනුවෙන් කරන්න බාරගෙන තියෙන කාර්යය කාර්ය ඉතාමත් හොඳින් මැනවින් කරන් මම හැමදාමත්ම ලංකාවේ පුරවැසියෙක් ඒක මගෙන් ගලවන්න බෑ ඇමතිකම ගලවන්න පුළුවන් ඇමතිකම නැති කරන්න පුළුවන් නමුත් මම ලංකාවේ පුරවැසියෙක් කැරිට ඔබ සියලු දෙනාටම ඒ ආදරේ ඒ ආශිර්වාදය ලබා දෙනවා මේ ගමන හොඳින් යන්න මේ ගමන ජයග්‍රහණය කරන් ඔබේ වැටුපට දෙන්න ඕන සේවය උපරිම වශයෙන් දෙන්න අවසාන වශයෙන් එකක් කියනවා මං ඔබතුමාලව පෞද්ගලිකව මගේ කාමරයට ගෙන්නගෙන නැහැ මං කවදාවත් අතිරේක ලේකම් කෙනෙක්වත් ලේකම්තුමාගෙන් ඇරෙන්න අහන්නතුව ගෙන්නලා නැහැ
టీఓలాగా ఇన్నలానే శాస్త్రి ఇన్న వెనకట్టి అకౌంటెంట్లాగా ఇన్నలానే మంగ ఏగోలంగిం కేలం అహలనే మంగ ఏగోలంగిం అహల తావమినిట కపలనే మన దేశపాలన పత్తిం కల్లనే మమ్మ మీ అవరుద్ దగ్గట ఏక డ్రైవర్ గినిక్వత్ సంచారక మండలిటత్ ఇడంగ మత్యంసిరత్ మగే పౌద్గలిక కార్య మండలి ఎరెన్న దాలనే ఆ ఎనిసా మట కొంద గెలిన్ తియా ఆడంబరే అద యన్న పులువాం కేల మమ సతటెన్ కీన ఎనిసా మంగ ఒబతుమాల్ట అవసాన వశయెన్ కియన్నే హమ్ వేలామ విశ్వాస కరన్ හැම වෙලාවෙම මම ඔබතුමාල විශ්වාස කරා මම මාව විශ්වාස කරා මුලින්ම මම ගත තීන්දුවත් එක්ක මම මාව විශ්වාස කරා මට පුළුවන් කියලා ජනාධිපතිතුමා විශ්වාස කරා එතුමාට පුළුවන් මේ රට ගොඩ දාන්න කියලා ඒ විශ්වාසය හරි ගියා අද කණ්ඩායමට මිනිස්සු බනින්දි මම කණ්ඩායම විශ්වාස කරා කණ්ඩායම අද වෙනත් වූ කණ්ඩායමක් ලෙස ඒ කණ්ඩායමට මම සහයෝගය දෙන්න නායකත්ව දෙන්න සනත් ජයසිරිමත්තුමාට කිව්වා ඒක හරියට සිදු වුණා ඒ නිසා මේ රටේ මිනිස්සු ගැනත් මට ලොකු විශ්වාසයක් තියෙනවා හරි දේ කරන් මේ රටට උස්ම ගන්න ආයෙත් නැවතත් අපිට පණ ඇවිල්ලා තියෙනවා ආ මම හිතනවා ඔබතුමාලා ඒ පණ රකින්න ඕනේ මම කියන්නේ නැහැ කාටද ඡන්ද දෙන්න ඕනේ කියලා ඒක නෙමෙයි මම මේ කියන්න හදන්නේ හරි දේ කරන් රට වෙනුවෙන් කරන් අවසානයේ අපි මේ ඉන්න తాවකාලික දිවි ගමනේ යම් කිසි දෙයක් මේ රටට ඔබේ කාර්ය මණ්ඩලයට ඒ ඔක්කොට වඩා ඔබේ දරුපවුල් වලට යමක් ඉතුරු කරලා යන්න ඒ දේ විතරයි කරන්න ඕනේ ඒ විදිහට කරොත් අපි සමාජයක් ඇදෙර ජයග්‍රහණය කරයි මට සහයෝග දුන්න නොදුන්න මන් දන්නේ හැම නොදුන්න කෙනෙක් හිටියදවත් කියලා නොදුන්නත් ප්‍රශ්නයක් නැහැ ඔබතුමාගේ දේශපාලන කෝණිකින් බැලලා මට බැන්නනම් ඒත් මට කමක් නැහැ හැබැයි ඔබතුමාගේ රාජකාරිය සහ මේ නිලධාරීන්ට ඔබේ සහයෝගය ලබා දෙන්න කියන ආයාචනා කරනවා විශේෂයෙන්ම ලේකම්තුමාලා දෙන්න මට අමතක වුණා මගේ රාජ්‍යමතුමාව පිළිගන්නත් එක්ක මොකද තමාගේ සහෝදරයෙක් බොහොම ස්තුතියි අපි බොහොම පක්ෂ දෙකකින් ඉන්නේ වෙනස් කොම් දෙකක හිටියේ ඒත් අපි රට වෙනුවෙන් එකතු වුණා සමහර මිනිස්සු මට බැන්නේ කොහොමද ඔබ රාජපක්ෂලාට බැනලා රාජපක්ෂලා ගාවට ගියේ කියලා මම රාජපක්ෂලා ගාවට නෙමෙයි ගියේ මම ගියේ ඒ වෙලාවේ රටේ තිබුණු ප්‍රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් කියලා මට කරන්න පුළුවන් දැන් මමම තමයි සර්ෆේල් කිව්වේ මම තමයි ඒ කතාව ඔක්කොම හැදුවේ ඒත් රටේ මිනිස්සු බඩගින්නේ මැරෙනකොට මට හිතුණා ඒකෙන් මට ආශ්වාදයක් ගන්න බෑ කියලා ඒකයි මන් තීන්දුව ගත්තේ උසාවියට මම කිසිම දෙයක් කියන්නේ නැහැ මම උන්ට ස්තුතිවන්ත වෙනවා මම මේ ඒ තීන්දුව පිළිගන්නවා රටක නීතියක් තියෙන්න ඕනේ මම දැනගෙන තමයි ඒ රිස්ක් එක දැනගෙන තමයි මගේ දේශපාලනය මට මිනිස්සු කිව්වා මම සුයිසයිඩ් එකක් කරන්න කියලා සමහර තැන්වල තියෙනවා බෝම්බේ පත් වුණොත් මේ කාමරයෙම මැරෙන්න පුළුවන් බෝම්බේ උඩට මම පැන්නොත් මම විතරයි මැරෙන්නේ ඒ නිසා මම අද සතුටුයි ඔබ සිය දෙනාට සුබ කාලයක් බලාපොරොත්තු වෙනවා මම හිස්සස් කරනවා මේ රට ගොඩ දාන්න ඔබ සිල් දෙනා එකතු වෙයි කියලා සිල් දෙනාට දරුවන් සරණයි ජේසු පිට thank you